Hi gentlemen, welcome. තවත් එක ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න අවස්ථාව මේක කීප වරක් අහලා තියෙනවා. බැංකු පොලිය අඩු වෙලා දැන් කලින් ලැබුණු ආදායමෙන් 60%ක් විතර ලැබෙන්නේ. ඒ කියන්නේ පොලිය ආදායමෙන් දැන් බැංකුවේ සල්ලි දාලා වැඩක් නැහැ. කොටස් වෙළඳ පොල ගැන දැක්කා. හැබැයි කොටස් වෙළඳ පොල කරන්න දැනුම නැහැ. ඒ නිසා මුරුක්කු ව්‍යාපාරයක් පටන් ගන්නවා. මේ ව්‍යාපාරය रेजिस्टर करंड वेन्नी कोहोमद कीला देंड कीला कीनो एत्तरम सातुटुई बैंकुए बैंकुएं फोली यारेगने जीवात्तेन मानसिकात्तेन मिदीम संबंधेन सातुटुई दें बैंकुए याम साली प्रमाणी अत्येंडोनी बैंकु पोलियाक आवट कामाक ने नामुत ए मुलु मुदाल प्रमाणी मने में मुलु सेसातम एतन तैंपात करला ने में अरे आयोजन ඒක එක අවස්ථාවක් විදිහට බැංකුවෙන් පොලියක් ආවා කියලා ගැටලුවක් නැහැ. හරිද? සමස්ත පොලියක් බැංකුවේ ගිහින් හැමෝම ගන්න බලපුවාම මොකද වෙන්නේ? හැමෝගෙම සල්ලි බැංකුවල හිර වෙලා තියෙනවා. 107ක 8ක විතර රිටර්න් එකකුත් දෙයි. උද්දමනේ 115ක් 20ක් අවුරුද්දක් තුල පාඩුව 110ක් 12ක් නොපෙනෙන පාඩුව. ඒ කියන්නේ උද්දමනේ කියන්නේ මොකක්ද දැන් මම මෙතන උද්දමනේ ගැන කියන්න යන්නේ නැහැ නමුත් පහුගිය කාලේ උද්දමනේ ගැන හොඟක් දේවල් කතා කරා ඔයා පුටුවක් ගන්න ඉන්නවා අද පුටුව රුපියල් 100යි ඉතින් මේ පුටුව ගන්න සල්ලි එකතු කරන් ඉන්නවා සල්ලි ටික පොතේ දාගෙන ඉන්නවා පුටුවක් ගන්න ගමන් නැ ලබන අවුරුද්දේ තමයි ඕන වෙන්නේ කියලා ඉන්නවා ලබන අවුරුද්ද වෙනකොට පුටුව 115යි දාපු සල්ලි වලට පොලියයි ඔක්කොම වැතිනේ 108යි තව අතින් රුපියල් 7කුත් දාන්න ඕනේ. ඒක තමයි උද්දමනේ. දැන් මම මෙතන උද්දමනිය ගැන කියන්නේ. දැන් මේ ව්‍යාපාරය ගැන කියන්න යන්නේ. ඇත්තටම සල්ලි බැංකුවේ දැම්මහම හම්බෙන පොලිය අපි දන්නව අවුරුද්දක් තුල 107යි. හරි අපි එහෙම හිතමුකෝ. රැකියාවක් කරොත් අපි දන්නව රුපියල් ලක්ෂයයි නම් ඊළඟ අවුරුද්දේ පඩි වැඩි කරොත් 110ක් 1,10,000යි. නමුත් වියදම් වැඩි වෙලා තියෙන අර මංගේ උද්දමන කාර්යතාවයත් තුල 120කින් එතකොට ඒත් අතිම් පාඩුයි. හැබැයි කොටස් වෙළඳ පොලිය ආයෝජනය කරොත් දැන් ලාභ පාඩු වෙන එක මොනවා වුණත් සමාගම් මෙතන තියෙන සමාගම් සමාගම් වල ලාභයක් ලැබුවොත් ලාභ තිබුණොත් සමාගම් ලාභාංශ ගෙවුවොත් අපිට ලාභයෙන් කොටසක් හම්බ වෙනවා. ඊළඟට අපි අඩුවට කොටස් අරන් වැඩියට විකුණුවොත් ප්‍රාග්ධන ලාභ හම්බ වෙනවා. අඩු වුණොත් අපි විකුණන්න නැතුව බලන් හිටියොත් අපිට පාඩු වෙන්නේ නැහැ. මේ මිල ඉහළ යනකම් බලන් ඉන හොඳ සමාගම් වල එහෙම ගැටලුවක් නැහැ. හැබැයි දැනගෙන තමයි කොටස් වෙළඳ පොල කරන්න ඕනි කොටස් වෙළඳ පොල ගැන නොදැන කරන්න බෑ ඒ නිසා දැන් මගෙන් ওই කොටස් වෙළඳ පොල ගැන ඉගෙන ගන්න අහන හැමෝම කියන්නේ අනේ මුල ඉඳන් කියලා දෙන්නකෝ මේක රේසියෝ ඇනලිසිස් අනේ A to Z මේ රේසියෝ ටික එක තැනකට ගේන්නකෝ ඊළඟට මේ මේ පාඩම් ටික පිළිවෙලකට ලිස්ට් කරලා දෙන්නකෝ ඇත්තට මේක නෙමේ ක්‍රමය ඒ ක්‍රමය වැරදි එහෙ ක්‍රමයට හරියට කියනන් අද අවුරුදු 11ක් අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද බෑ අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා ගණන් හදන්න පුළුවන්ද බෑ ඇයි ඒ ඇයි ඒවා පිළිවෙලකට උගන්වන්න කියලා ඉතින් ආයෝජනය කියන එක පිළිවෙලකට උගන්වන්න බෑ මේක බැහැලම බලන්න ඕන කොටස් කොටස් එකතු කර ගන්න ඕනි කොටස් කොටස් එකතු කරගෙන Taman ගලප ගන්න ඕන සමස්ත සාරාංශය ඒ නිසා රේසියෝ ඇනලිසිස් මම දවසක කරනවා තව දවසක කරනවා වෙනත් දේවල් අපේ අරමුණ ෆයිනෑන්ෂල් literacy to financial freedom මූල්‍ය සාක්ෂරතාවයේ මූල්‍ය නිදහසේස ව්‍යාපාරයක් කියන එක අපේ concept එකට විරුද්ධ නැහැ teles academy එකට ඒ නිසා පැහැදිලිවම financial freedom එකට යන්න පුළුවන් දෙයකට උදව් කරනවා දැන් මුරුක්කු කියන්නේ ඒ කියන්නේ මේක ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අංශය ඒ කියන්නේ පැහැදිලිව මේව PHI සමහර පළාත් සෞඛ්‍ය අධිකාරීගේ සහතිකය ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනය නිසා ඊළඟට දැන් රූපලාවන්‍ය වගේ ගත්තත් පළාත් සෞඛ්‍ය අධිකාරී ඔය වගේ ඉන්නවා එක එක තනතුර වල. එතනින් එහාට ගියාම අපි කියමු සත්ව ගොවි පොළ වල කියන්නේ කීරි නිෂ්පාදනය කරනවා නම් පශු වෛද්‍ය. ඊට පාමසි වගේ කරනවා නම් ඖෂධ වේදියෙක් ඉන්න ඕනි ඊළඟට. ඒ එතනත් මේ පළාත් සෞඛ්‍ය අධිකාරී ඒ වගේ අප්‍රූවල්ස් ගන්න තියෙනවා. ඒ නිසා ඒ අදාළ අප්‍රූවල්ස් ඒ විදිහට ගන්න ඕනි. හැබැයි දැන් ඔබ පටන් ගන්න ව්‍යාපාරයේ සමාහයට තනි පුද්ගලයෙක් විදිහට ඔයාම අයිතිකාරයා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තව කෙනෙක් හවුල් එකතු කරන කියන වගේ යාළුවා හරි කවුරු හවුල් එකතු කරන හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මේ ව්‍යාපාර දෙකම රෙජිස්ට්‍රේෂන් කරන්න එකම concept එක තමයි ලංකාවේ තියෙන්නේ. වැඩිපුර අමතර ලිය කියවිල්ලක් විතරයි ඕනි. ඊළඟට business එකේ තියෙන යොදවන ප්‍රාග්ධනය අනුව
යොදවන ප්‍රාග්ධනය ලක්ෂ 3ට අරුණා රුපියල් 500ක් 550ක් විතර වගේ. ලක්ෂ 3ත් 5ත් අතර නම් රුපියල් 1000යි. ලක්ෂ 5ට වැඩි නම් රුපියල් 2500ක් වගේ අන්න ඒ වගේ ගාණක් තමයි යන්නේ. නමුත් දැන් ඒක ඒ මූලික මුදල් එතනින් එහාට ගියාට පස්සේ වෙළඳ බලපත්‍රයක් ගන්න ඕනි. මේ වෙළඳ බලපත්‍රය ගන්නකොට නගර සභාව ප්‍රාදේශීය සභාවෙන් තමයි වෙළඳ බලපත්‍රය ගන්න ඕනි. ඒකට රුපියල් 3000ක් වගේ මුදලක් යනවා. සරලවම කියනවා නම් ව්‍යාපාරයක් පටන් ගන්න එක ඇත්තටම හොඳයි. මොකද අපිට ඕනේ නැත්නම් මේ ව්‍යාපාරයක් පටන් ගන්න ව්‍යාපාර කියන්නේ සල්ලි පැටවු ගන්න දෙයක්. ඒ කියන්නේ රුපියල් 2 4 4 16 16 64 ඒ වගේ ඉහළට ඉහළට ගෙනියන්න පුළුවන්. මොකද අපිට ඕනි හොඳ පාරිභෝගිකයෝ අපේ බාණ්ඩ කන්සියුම් කරන පාරිභෝගිකයෝ ටික රෙගියුලර් කස්ටමර් බේස් එකක් හදාගත්තට පස්සේ අපිට නිකම්ම කීර්ති නාමයක් ගොඩ නැගෙනවා. ඒ කීර්ති නාම සම්මාට දැන් ඔය කොකා කෝලා වගේ ලොකු කම්පැනිස් වල කීර්ති නාමේ බිලියන ගාණක් වටිනවා. ඇයි ඒ නමින් මොනව හැදුවත් විකුණන්න පුළුවන්. ඒ නිසා අදාළ ව්‍යාපාරයේ කැපවීමෙන් කරොත් අනිවාර්යෙන් සාර්ථක වෙන්න පුළුවන්. ලෝකේ තියෙන අපි ඉපදෙන එක ඉඳන් මැරෙනකම් අපි කනවා කෑම කනවා. ඒ නිසා ආහාර අංශය වරදක් නැහැ. සෞඛ්‍ය ආරක්ෂිතව ගැටලු සහගත නැතුව මිනිස්සු ඉල්ලන විදිහට මිනිස්සුගේ ටේස්ට් එක අඳුරාගෙන දුන්නොත් ඉතින් වාව පටන් ගන්න ව්‍යාපාරේ අපි කියමු දැන් ව්‍යාපාරේ තනිපුත්කල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් තනිපුත්කල ව්‍යාපාරයක්ම කියමු. එතකොට මේක කොහොමද පටන් ගන්න? එතකොට ඔයා මේ ව්‍යාපාරේ පටන්ගෙන තියෙනවා නම් හරි පටන් ගන්න ඉන්නවා නම් හරි ඒකට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕන. ගිහිල්ලා ඔයා ඒකට අවශ්‍ය ෆෝම් සෙට් එකක් තියෙනවා. මේ ෆෝම් සෙට් එක ගන්න ඕනි. ඊළඟට මේ ෆෝම් සෙට් එක ෆිල් කරලා ඒකත් එක්ක ජාතික හැඳුනුම්පතේ කොපියක්. හරි. ඊළඟට ජාතික හැඳුන්පතේ කොපියයි එතනින් එහාට ගියාට පස්සේ ඔයාගේ මේ ව්‍යාපාරය කරන ස්ථානයේ ආයතිය තහවුරු කරන්න ඔයාගේ නමට තියෙනවා නම් ඒ ස්ථානේ ඔප්පුවක් ඕනි. ඔප්පුවේ කොපියක්. ඔප්පුවක් නෙමෙයි ඔප්පුවේ කොපියක්. ඊළඟට ඒක ඔයාගේ ඥාතියෙක්ගේ කියමුකෝ. ඒ වගේ ඥාතියෙක්ගේ නම් ඔහුගේ කැමැත්තයි ඔහුගේ කැමැත්ත සහිත ලිපියක් සහ ජාතික හැඳුන්පතේ කොපියක් ඕනි. එතනදී ඊළඟට ඒක බදුව පුවන්නම් බදුව ඔප්පුවේ පිටපතක්. ඊට පස්සේ කුලී ගිවිසුමක් නම් එතනදී ඒ අදාළ ගිවිසුමේ පිටපතක් අවශ්‍යයි. එතකොට ඒ ලිය කියවිලි එතනදී හරි. ඊළඟට මම කිව්වා වගේ ව්‍යාපාරයේ අයිති නගර සභාව හෝ ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා වෙළඳ බලපත්‍රයක් ගන්න ඕනේ. මේකට රුපියල් 3000ක් වගේ තමයි මම දාන්න තරම් යන්නේ. මම දන්නේ නැහැ මිල ගණන් වෙනස් වෙලාද කියලා. රුපියල් 3000ක් විතර වගේ තමයි යන්නේ. ඒක ගන්න ඕනි. ඊළඟට තව දෙයක් තියෙනවා. ඊළඟට දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනේ ඔයාගේ මූලික ප්‍රාග්ධනය ගැන. හරි මෙන්න මෙච්චර ප්‍රාග්ධනයක් තමයි මම යෙදෙව්වේ කියලා දිවුරුම් ප්‍රකාශකුත් දෙන්න ඕනි. හරි. එතකොට ඒව අවංකව කරන්න ඕන. ඊළඟට දැන් ඔයාගේ හවුල්කරුවෙක් ඉන්නවා නම් හවුල්කරුවොත් එක්ක තියෙන ගිවිසුමක් තියෙනවා නම් අදාළ හවුල්කරුවා එක්ක තියෙන ගිවිසුමත් මේකට අවශ්‍යයි. දැන් ඔය ලියකිවිලි ඔක්කොම ටික ලෑස්ති කරගත්තට පස්සේ මේ ලියකිවිලි ටික සහතික කරගන්න ඕනේ මේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්තයාගෙන්. හරියට ග්‍රාම සේවක මහත්තයාගෙන් තහවුරු කරගන්න ඕනේ. හැබැයි සමහර පැතිවල මෙහෙම දෙයක් තියෙනවා. ග්‍රාම නිලධාරී මහත්තයා ඒක බලන් ඉන්න කලින් ව්‍යාපාරය තියෙනවා කියලා ස්ථීර බෝඩ් ලෑල්ලක් ගහන්න ඕනි. හරි. අපි කියමුකෝ දැන් රස කැවිලි කියලා. දැන් ඒ රස කැවිලි නිෂ්පාදන වාගේ නම තියෙන ස්ථීර බෝඩ් එකක් ගහලා තියෙනවා ග්‍රාම සේවක මහත්තයා බලන්න එන්න කලින්. හරි නැත්නම් අප්‍රූව් කරන්නේ නැහැ කියලා කියනවා. හරි මම මේ ප්‍රැක්ටිකලි කතා කරන්නේ. මට මේ ඒරියාස් වල හොඟක් අය ඉන්න නිසායි මම මේ කතා කරන්නේ. ඉතින් මම මේ ගැන විශේෂ තොරතුරු හෙව්වේ නැහැ. ගිය මාසේ මේක ගණන් වැඩි කරලා එවනම් මම දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ දැනට වෙනස් කරේ නැහැ කියන එකෙන් මේ මාස 3ක් ඇතුළත වෙච්ච අප්ඩේට් එකක් අදාළවයි මම කතා කරන්නේ. නමුත් ලොකු මිල වෙනසක් නම් වෙන්නේ නැහැ මේ වෙනස් වෙන. ඊට පස්සේ මේ අදාළ ලියකියවිලි ග්‍රාමසේවක මහත්තයා තහවුරු කරගත්තට පස්සේ හරිද ඊළඟට ඔයා ඒ ලියකියවිලිත් එක්ක යන්න ඕනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනවා මේකට ওই බිස්නස් රෙජිස්ට්‍රේෂන් වලටම ඉන්න ඔෆිසර් කෙනෙක්. හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න මේ ඔෆිසර්ට මේ ડોකියුමන්ට්ස් ටික බාර දෙන්න ඕනි. මේ ડોකියුමන්ට්ස් ටික බාර දුන්නාම හරි මේ ડોකියුමන්ට්ස් ටික බාර දුන්නාට පස්සේ දවස් 3ක් 4ක් 5ක් වගේ ඇතුළත ඔයාට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක හම්බ වෙනවා. ඉතින් මේක තමයි සරල වෙන්නේ. මේක ලොකු අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මම කියවා වගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව
මේකට තියෙන කන්ඩිෂන්ස් තියෙනවා ඇප්රුවල්ස් ඒ කියන්නේ දැන් ඔයාට හිතෙන හිතෙන විදිහට ව්‍යාපාර පටන් ගන්න බෑ දැන් ආහාර ආශ්‍රිත නිෂ්පාදනයක් නම් විශේෂයෙන්ම මේවා පාසල් ළමයි පරිභෝජනය කරනවා වැඩිහිටි වයසක අය පරිභෝජනය කරනවා ඊට පස්සේ මොනවා හරි සමාජ ගැටලු ආහාර විස වීමෙන් කියලා 100ක් රෝහලේ ගියපුවම මොකද්ද කාපු පැකට් එක මේ කම්පැනි කියලා ජීවිතේට බිස්නස් එක අය දුවා ගන්න වෙන්නේ බිස්නස් එක වහන්න වෙනවා ඒ කවුරුත් ගන්න ඇයි මිනිස්සු මරන්න හදනවා කියලා ඊළඟට කියන්නේ ඒ නිසා පැහැදිලිවම මේ අංශය ආයෝජනය කරනවා නම් එකක් තමයි පැහැදිලිවම ක්වොලිටි ප්‍රොඩක්ට්ස් තියෙන්න ඕනි ඊළඟට මේවා ක්වොලිටි එක කියන්නේ මේ විශ්වාසයෙන් මේ ක්වොලිටි එක ගැන තහවුරු වෙන්න ඕන හරි ඊළඟට පාරිභෝගිකයන් මොකද පාරිභෝගිකයන් පැහැදිලිවම දැනුවත් දැන් ඉස්සර වගේ නෙමෙයි හරිද එතකොට මේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පාරිභෝගිකයන්ගේ කැමැත්ත රුචිකත්වය දැනගන්න ඕනේ ඊළඟට මොකද හොඳම මේ අමාරුම දේ මේ වගේ ව්‍යාපාර පටන් ගන්න ලේසි එතකොට මොකද වෙන්නේ අනිවාර්යෙන්ම අනාගතේ එන තරඟකාරුවන් තරඟකාරයෝ වැඩි දැන් උදාහරණයක් විදිහට ඔයා ඔතන දැන් ටවුන් එක කියමුකෝ මේ පැත්තකින් පටන් ගන්නවා හොටෙල් එක ඊට පස්සේ තව මාස 6 7ක් කරමු තවත් හොටෙල් එකක් පටන් ගන්න බේකරියක් පටන් ගත්ත කිව්වම තව මාස 2 3ක් යනවා මේ පැත්තෙම බේකරි පිරීලා ඊට පස්සේ පළතුරු කඩයක් පටන් ගත්ත එක මොකද මිනිස්සු කෝපි කරන්නේ බිස්නස් මොඩියුල් එක මිසක් මිනිස්සු නව්‍යතාවයන් සම්පාදනය කරන්න අපේ රටේ වගේ දක්ෂ නැහැ ඒ නිසා තමයි ෆික්ස් ඩිපොසිට්ස් වලට යන්නේ අපි හොඟක් ෆොරින් මාකට්ස් වලට අපි ටාගට් නොකරන්න හේතුව ඒක තමයි අපි හැම වෙලෙම රෝ මැටීරියල්ස් විදියට එක්ස්පෝර්ට් කරනවා මිසක් ප්‍රොසෙස් ගුඩ්ස් වලට එක්ස්පෝර්ට් කරන්නේ නැහැ දැන් අපි කියමුකෝ මිනිරං ගත්තත් දැන් මිනිරං කිලෝ එකක් ඩොලර් 2000 3000 වෙන මට්ටමට ප්‍රොසෙස් කරන්න පුළුවනි ඒ තරම් දැන් ගම්මිරිස් ගත්තා කිව්වොත් දැන් මැද පෙරදිග රටවල් දැන් මෙහි ගත්තොත් එහෙම ගම්බිරිස් කිලෝ එක රුපියල් 3500යි 4000යි ලංකාවේ රුපියල් 550ටවත් විකුණ ගන්න බෑ නමුත් කිලෝමීටර 5500යි දුර තියෙන්නේ එහෙයි මෙහෙයි අතර මොකද්ද මේ වෙලා තියෙන්නේ ඒ නිසා මේවා දැන් ප්‍රොසෙස් කරලා ඉවුවොත් එහෙම රුපියල් 8000ක් විතර කිලෝ එක රුපියල් 7500ක විතර වෙනසක් ඉතින් මේ විදිහට අපිට කවදාවත් දියුණු වෙන්න බෑ රටක් විදිහට ඒ කියන්නේ ස්ට්‍රැටජිකලි අපි හිතන්න ඕන විශේෂයෙන්ම හොඳ දෙයක් බැංකු පොලිය අඩු කිරීම සමස්තයක් විදිහට දැන් ජේෂ්ඨ පුරවැසියන්ට යම් ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණත් තරුණ පිරිස් බැංකු පොලිය මතම පදනම් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරොත් වෙන්නේ ආර්ථිකය තුල ඇත්තටම වර්ධනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම කියපු එක පැහැදිලි ඇති මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් තෙලස් ඇකඩමි Facebook, තෙලස් ඇකඩමි Messenger, තෙලස් ඇකඩමි Twitter ඒ ඕන දෙයකට පුළුවන් රිප්ලයි කරන්න. හැබැයි ඒවට රිප්ලයි මම බලන්න සතියක් විතර යනවා. මොකද සෑහෙන ලිස්ට් එකක්ම මට තියෙනවා. කමෙන්ට්ස් තියෙනවා දවසකට 100ක් 150ක් විතර මේ හැම කමෙන්ට් එකකටම YouTube නම් මම ඒ දවස තුලම රිප්ලයි කරනවා. එතනින් එහාට ගියාට පස්සේ මම ඉන්ටර්නැෂනල් ෆෝරම්ස් දෙකකට කන්ට්‍රිබියුට් කරනවා. ඒ දේවල් ලංකාවෙත් එක ෆෝරම් එකකට ඒකට ඉතින් ඒ වගේ. ඉතින් ඒ නිසා මේ මට කාලය ඇත්තටම සීමිතයි. නමුත් මගෙන් මේ YouTube එක හරහා ආන හැම ප්‍රශ්නකටම මම උත්තර දෙන්න බලාපොරොත්තුලා දිනවා. මම ඉදාත් අදත් හෙටත් කියනවා මේ ශේෂ්ත්‍රයේ මූල්‍ය ශේෂ්ත්‍රය ගැන කතා කරලා ඉවර කරන්න නම් බෑ. ඒකනේ මට විශේෂයෙන්ම මට ටෙලර් කියන්නේ හරි ටෙලර් කියන්නේ මට මේක කියවන්න පුළුවන් පැයක් පැයෙන් කියන්නත් පුළුවන් පැය දෙකෙන් කියන්නත් පුළුවන් විනාඩි 10ෙන් කියන්නත් පුළුවන් තේරුම් ගැනීම ඔබ සතුයි නමුත් මම මේ කියන ඒවා යම්කිසි තාර්කිකව විග්‍රහ කරලා බලන්න මේ කියන ඒවා යම්කිසි ඇත්තක් තියෙනවද කියලා හරි ඒ නිසා thank you very much for watching have a nice day